මා ඉතාමත් සතුටු වෙනවා රාජසේවා එක්සත් හෙද සංගමය ජාත්‍යන්තර හෙද දිනය සමරමින් පවත්වන මේ වැදගත් උත්සව සභාවට ඔබත් සමග එක්වන්න ලැබීම ගැන. ඒ වගේම ඔබේ සංගමයට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මගේ ස්තුතිය පළ කරනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව. හෙද සේවයේ උත්සව වෘත්තීය සමිති සහ හමුවීම් අඛණ්ඩව දැන් මම වසර 8ක් තිස්සේ පවත්වාගෙන යන දෙයක්. ඒ නිසා 8 වසරක පළපුරුද්ද තියෙනවා. හෙද සේවාවේ ඔබ සියලු දෙනා සමග එක් වී කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කළ කාල සීමාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් විවිධ විෂයන් විවිධ අංශ ආයතන වෘත්තීය සමිති තුළ හමුවීම් සාකච්ඡා සංවාද ඇතැම් වෙලාවට ඉතා අඩුවෙන් ගැටුම් ඒ සියල්ල සමග ලැබූ අත්දැකීම් මම මගේ ජීවිතයේ ඉතාමත් වැදගත් අවස්ථා ලෙසයි මම සලකන්නේ. ෆ්ලොරන්ස් නයිටින්ගේල් මාතාව පිළිබඳව සිහිපත් කරමින් ජාත්‍යන්තර හෙද දිනය සමරන්නේ ඔබ අප පමණක් නොවෙයි මුළු ලෝකයේම හෙද සේවයේ සිටින සෑම කෙනෙක්ම වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන සෑම කෙනෙක්මත් මේ පිළිබඳව අවබෝධයක් අවධානයක් ඕමනාවක් සහ ඕනෑකමක් තිබෙන ඒ සෑම කෙනෙක්ම. ඒ නිසා අපිට අන්තර්ජාතික වශයෙන් වගේම ජාතික වශයෙන් මේ දිනේ තිබෙන වැදගත්කමත් සමග අපි අපේ හෙද සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මේ සේවාවට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් අපි වඩා වඩා මේ සේවාව ශක්තිමත් කළ යුතු වෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් ඒ වගේම මම කතා කිරීමට පෙර ඔබ වෙනුවෙන් කතා කළ මම ඉන්න කාලේ නම් කුරුණෑගල හෙද විද්‍යාලයේ විදුහල්පතිතුමයි මම දන්නේ නැහැ දැන් කොහෙද ඉන්නේ කියලා හිතා තනතුර එතුමිය සඳහන් කළ කරුණුත් මේ සියල්ල ගත් විට මට ඉතාමත් කෙටියෙන් සරලව සහ පහසුවෙන් කිව හැකි දේ තමයි හෙද සේවය ඉල්ලා සිටින්නේ කුමක්ද ඒ කිසිවක් දීමට මා කිසි විටක මැලිවන්නේ නැහැ කියන එක. එතුමිය කතා කරමින් කිව්වා හෙද සේවයේ අධ්‍යාපනය ගැන උසස් අධ්‍යාපනය ගැන හෙද උපාධිය හෙද විශ්වවිද්‍යාල සෞඛ්‍ය ඇමති විදිහට මම කටයුතු කරපු කාලෙත් මට මතකයි මේ සම්බන්ධයෙන් තිබුණු විවිධ සාකච්ඡා සහ හමුවීම් ඒ සෑම තැනදීම ඔබේ ඉල්ලීමට එදත් මම හිටියා ඇමතිවරයා විදිහට ඒ ඉල්ලීමට අදත් මම ජනාධිපතිවරයා විදිහට ඔබ සමග ඉන්නවයි කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. එදා මේ පිළිබඳව විරුද්ධ වුණෙත් කවුද කියන එක ඔබ දන්නවා. මා හිතනවා එදා විරුද්ධ වෙච්ච අය අද විරුද්ධ නොවන තැනට ඒගොල්ලන්ට ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපිට අපේ රට වශයෙන් ගත් විට ඔබේ සේවාවට දිය හැකි ඉහළම අගය රජයක් විදිහට දීම සෑම විටම ප්‍රතිපත්තියක් විදිහට පිළිගන්නවා. ඊයේ රාජසේනත් නැමැතිතුමත් මමත් ඉන්දිය අග්‍රාමාත්‍යතුමත් අපේ අගමැතිතුමත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් දික්කොය ඉන්දිය රජයේ සම්පූර්ණ පරිත්‍යාගයක් වූ රෝහල විවෘත කළා. ඒ රෝහල විවෘත කරන්න මම යන විට ඉන්දිය අග්‍රාමාත්‍යතුමාට කලින් මම එතෙන්ට ගියේ. ඒ නිසා මම එතුමා එනකම් රෝහල ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා එතන ඉන්න කාර්ය මණ්ඩල සමග කතා කළා. වෛද්‍යවරු හෙද සේවයේ ඒ සෑම කෙනෙක්ම හිටියා. මං ඇහුවා මොනවද තියෙන ප්‍රශ්න මොනවද කියන්න තියෙන්නේ කියලා මං ඇහුවා.
සාමාන්‍ය හුඟක් තැන්වල ගියාම හමු වුණාම හැම කෙනෙකුගේම මම අහනවා මොනවද කියන්න තියෙන්නේ මොනවද ප්‍රශ්න මේ දවස්වල මොනවා කියලාද අපිට බනින්නේ එහෙම තමයි මම අහන්නේ ඉතින් ඊයේ මම ගිහිල්ලා අහනකොටත් මොනවද කියන්න තියෙන්නේ කියලා කවුරුත් කතා කළේ නැහැ මං ගුවයි කතා කරන්නේ නැත්තේ ඔයාලට කියන්න දේවල් හුඟක් ඇතිනේ මොනවද තියෙන ප්‍රශ්න එතකොට ඔබේ හෙද සහෝදරයක් කිව්වා ඒක මෙතන හිටපු රෝහලේ වෛද්‍ය අධිකාරිතුමත් කිව්වා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ හෙද නිලධාරීන් මදිකම කියලා හිතා මං කිව්වා ඉතින් මදි මෙතෙන්ට විතරක් නෙවෙන්නේ කොළඹත් නැහනේ ජාතික රෝහලෙත් මදිනේ රට හැමතැනම මදි කියලා ඔබ දන්නවනේ මේක එක තැනක ප්‍රශ්නයක් නෙවෙයි ඒ විදිහට මම මේ කාරණාව පැහැදිලි කළේ අද වෛද්‍ය සහ හෙද සේවය ගත් විට මේ රටේ අවශ්‍ය සේවාවන් සඳහා තිබෙන අඩුව ඉතාම ප්‍රබල අඩුවක් මම ඊයේ ගැන කතා කරපු වෙලාවේ හැටන දික්කොය ඔබේ හෙද සොවිර්යන්ට සහ වෛද්‍යවරුන්ට එතනදී මම කිව්වා අඩුතරමින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න කාලයක් පුළුවන් නම් සියලු දෙනාටම කියන්න පිටරට යන එකවත් නවත්ත ගන්න කියලා හිතන් කියලා. වාර්ෂිකව හෙද සේවයේ පිටරට යන සංඛ්‍යාව මං කවදාවත් කියනවා වාර්ෂික විශ්‍රාම යන සංඛ්‍යාව සහ හෙද විද්‍යාලවලින් පිට වෙන සංඛ්‍යාව ගත්තාම තිබෙන්නේ ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ විශාල අඩුවක්. රෝහල් අලුතෙන් ඉදිවෙනවා අලුත් ගොඩනැගිලි ඉදිවෙනවා අලුත් නව තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර එනවා ඒ හා සමාන වෛද්‍යවරුන් සහ හෙද සේවයේදීම අද අපිට බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නය විසඳිය යුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා විසඳීම් සෙවිය යුතු දෙයක්. අපිට වැඩි වෙන ජනගහනයත් සමග ඒ වගේම කාලගුණික දේශගුණික වෙනස් වීම තාක්ෂණය ඒ විවිධ ප්‍රශ්නත් එක්ක වැඩි වෙන ජනගහනය වගේම රෝගීනුත් වැඩි වෙනවා. අපේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙහිදී උන්වහන්සේ සඳහන් කළා හෙද සේවාව කඩා වැටෙලයි කියලා හිතන්. හාමුදුරනේ මට ඒක පිළිගන්න බෑ. හෙද සේවාව කඩා වැටෙලයි කියපුවාම. මේ ඉන්න හැම කෙනෙක්ම වගේම මේ රටේ 30,000කට ආසන්න හෙද සේවයේ ඉතාම හොඳ සේවයක් කරන බව මේ රටේ ජනතාවත් පිළිගන්නවා අපි ආණ්ඩුවක් විදියට පිළිගන්නවා. ප්‍රශ්න තියෙන්න පුළුවන්. වෛද්‍ය සේවයත් එහෙමයි. වෛද්‍ය සේවෙත් කඩාවැටීමක් ගැන කතා කරනවා. නමුත් ඒ ඉන්න වෛද්‍යවරු ඉහළම කැපවීමෙන් විශාල පිරිසක් අතිබහුතරයක් කටයුතු කරනා වගේම ඉතාම සුළු පිරිසක් ඒ වගකීම සහ යුතුකම හරියට ඉෂ්ට නොකරන තත්ත්වයන් තිබෙනවා. හෙද සේවයේ කිසිම කෙනෙකුට කිසිම දවසක සල්ලි හම්බ කරන අය මුදල් හම්බ කරන අය මෙච්චර හොයලා තියෙනවා නැත්නම් සේවා කරන වෙලාවේ මෙන්න ගිහිල්ලා පුජ්‍යලක රෝහල වැඩ කරනවායි කියලා චෝදනාවක් මගේ කනට නම් කවදාවත් ඇහිලා නැහැ. සල්ලි හම්බ කරන අය හම්බ කරනවා සේවා කාලය තුළ සේවා ස්ථානයේ සිටිය යුතු අය නොසිට සිටිනවා ඒ කවුරුන්ද කියන එක ඔබ අප කවුරුත් දන්නවා. මේ සියල්ලම මේ සේවාවන් කඩා වැටලාද නැද්ද සේවාවන්වල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය ඒ සියල්ල ගත් විට මේ සෑම දෙයක්ම මේ සේවාවන්වල වැඩ කරන සෑම කෙනෙකුගේම හෘද සාක්ෂිය පිළිබඳව ප්‍රශ්නයක්. තමාගේ වගකීම තමාගේ යුතුකම තමාගේ දැනුම තමාගේ පරණතභාවය සහ තමාගේ අත්දැකීම තමා විසින් සමාජයට ඉටු කළ යුතු වගකීම් සහ යුතුකම් මනුෂ්‍යත්වය රාජකාරියෙන් එහා ගිය මානුෂීය සේවාව මෙය සෞඛ්‍ය සේවාවට විතරක් නෙවෙයි ඒ සමස්තයක් වශයෙන් ගත්තිට මුළු මහත් මානව සමාජයේ සෑම කෙනෙකුගේම තමාගේ හෘද සාක්ෂිය තුළ ඒ කාරණා තමන් විසින් ඇති යුතු ප්‍රශ්නයක්. ඒවාට විසඳුම් ආණ්ඩුවට වඩා තියෙන්නේ තමන් තුළයි. ඒවාට විසඳුම්
පොතපතට වඩා ආයතනවලට වඩා තිබෙන්නේ තමාගේ හදවත තුළයි. මන් දැඩි ලෙස එය විශ්වාස කරනවා. අපිට අපේ රට විදිහට ගත් විටත් විවිධ ශේෂ්ත්‍රවල විවිධ ආයතනවල තිබෙන වගකීම් සහ යුතුකම් සමග සෑම කෙනෙක්ම තමාගේ හදවතට තට්ටු කරලා අහන්න ඕන තමන් රට වෙනුවෙන් කළ යුතු යුතුකම සහ වගකීම් හරියට ඉෂ්ට කරනවාද කියන කාරණාව. වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටේ ගත් විට අපේ රටේ මීට අවුරුදු 40කට 50කට එහා තිබුණු වෘත්තීය සමිති ව්‍යාපාරයට වඩා අද වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනස්. අද වෘත්තීය සමිතිවල නායකයින් කියන හැම දෙයකටම අත උස්සන්න වෘත්තීය සමිති සමාජිකත්වයේ සූදානම් වෙලා නැහැ. මෑත භාගයේ ගත් විට මේ රටේ විශේෂයෙන්ම පහුගිය මාස කීපය ගත් විට ඇතැම් වෘත්තීය සමිති හැම වෘත්තීය සමිතියක්ම නෙවෙයි, ඇතැම් වෘත්තීය සමිති පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රවලටයි වැඩ කරලා තියෙන වැඩ කරන්නේ. ඒක බොහොම පැහැදිලිව පෙනී යන කාරණයක්. අපිට ඔබේ ප්‍රශ්නෙම ගත් විට ඔබ ඉදිරිපත් කළ හෙද අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ හෙද විශ්වවිද්‍යාල, ඒ වගේ මම දැක්කා ඔබේ සමරු කලාපේ, මම මෙතෙන්ට අරගෙන එන්න හිටියා මට බැරි වුණා, ඔය තියෙනවා මෙතන. ඔබ අද මට පිළිගන්නපු සමරු කලාපේ අවසාන පිටුව මේ තියෙන්නේ Leaders in Quality Nursing Education and Research in Sri Lanka. බලන්න මේ පුජ්‍යලික ආයතනය හෙද සේවයේ උපාධි කීයක් දෙනවද? මම ඒක කියන්න කාලය ගන්න නැහැ. උපාධි වැලක් තියෙනවා. අධ්‍යාපනය කියන එක කිසිම ශාස්ත්‍රයක කිසිම කෙනෙකුට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ කොහොමද? නිදහස් අධ්‍යාපනය කියන එක අපේ විවහාරයත් එක්ක අපි අර්ථය දුන්නේ සෑම විටම රජයේ විසින් සියලු දේ නොමිලේ කරන නිසා නිදහස් අධ්‍යාපනය කියන වචනය හැදුණා. නමුත් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට නිදහස් අධ්‍යාපනය ඒ වෘත්තියක්, වයසක්, තනතුරක්, තරාතිරමක් නොමැතිව සෑම කෙනෙකුටම කුඩා දරුවාගේ ඉඳලා මහල්ලා දක්වා සෑම කෙනෙකුටම තමන් කැමති අධ්‍යාපනය ලැබීමේ, හැදෑරීමේ, ලබා ගැනීමේ අයිතිය එය මුළු ලෝකයෙන් පිළිගත්ත මූලික අයිතිවාසිකමක්. ඒ නිසා අපි සෑම විටම රටක් විදිහට අපේ රට ඉදිරියට ගෙන යන්න ලෝකය වෙනස් වෙන ආකාරයත්, තාක්ෂණයේ ඇතිවන දියුණුවත්, මිනිසා විසින් මිනිසාගේ යහපත සඳහා ගන්නා වූ තීන්දුව තීරණත් සමග සෑම විටම එකට කටයුතු කළ යුතු වෙනවා. අපි වෙසක් මාසේ වෙසක් සතිය තවම අවසන් වුණේ නැහැ. ඊයේ ඉන්දියා ග්‍රාමත්තුමා පැමිණියා වගේම අද නේපාලයේ ජනාධිපතිනිය පැමිණෙනවා. වෙසක් උළෙලේ සමාප්ති උළෙලට හෙට මහනුවර පැවැත්වෙන වෙසක් සතිය තුල ප්‍රධාන වශයෙන්ම මේ ජාත්‍යන්තර හෙද දිනයත් පවත්වන්න යෙදිලා තියෙන්නේ. ඒ මම ඉමහත් භාග්‍යයක් කොට සලකනවා. ඒ නිසා ඔබේ විශේෂයෙන්ම වෘත්තියක් විදිහට මේ සේවාව සඳහා ගන්නා වූ තීන්දුව තීරණවලදී යම් රජයේ පැත්තෙන් කළ යුතු වගකීමක් යුතුකමක් තිබෙනවා නම් පොදුවේ ගත් විට මුළු මහත් හෙද සේවාව වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ඉහළම තීන්දුව තීරණ ඔබේ යහපත සඳහා අපි ගන්නා බව ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. අද මේ අවස්ථාවට මට අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ආරාධනා කළේ, මම ඉතාම සතුටින් ඒ ආරාධනාව පිළිගත්තා. ස්වාමින් වහන්සේ සමග මම කලින් කියලා තිබෙනවා බොහොම දීර්ඝ කාලයක සිට මගේ සම්බන්ධතාවයේ තිබෙන්නේ. උන්වහන්සේ ඉදින් මම සෞඛ්‍යමති කාලෙත් හිටපු ගමන් මට හොඳ කියනවා, හිටපු ගමන් බයිනවා. දැනුත් එහෙම තමයි. ඉතින් දේශපාලනඥෙක් විදිහට විශේෂයෙන්ම මගේ ප්‍රතිපත්තිය තුළ මාව කවුරු හරි කෙනෙක් විවේචනය කරනවද, බනිනවද, මං වඩා ඒ පැත්තට වැඩි නැඹුරුවකින්, වැඩි අවධානයකින්
මම කටයුතු කරන මිසක් කිසි දවසක මම එය වෛරයක් විදිහට ක්‍රෝධයක් විදිහට අමනාපයක් විදිහට කිසිවිලකට මම සලකලත් නැහැ සලකන්නේත් නැහැ විශේෂයෙන්ම ඔබ වහන්සේ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ නමක් විදිහට නායක ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපේ තිබෙන ගෞරවයේ සහ භක්තියේ කිසිදු අඩුවක් නැහැ ඒ වගේම අපේ රට වගේම මුළු ලෝකයේම මුළු මානව සමාජය පිළිගත් ඊටාම ප්‍රබුද්ධ සේවාවක් වූ හෙද සේවාවට මගේ තිබෙන ගෞරවය නිසා මම අද ඔබ සමග එක්වන්න පැමිණියේ ඒ නිසා අපේ රටේ වගේම ජාත්‍යන්තර හෙද දිනේ සමරන මේ අවස්ථාවේ සමස්ත ලෝකයේ මුළු මහත් මානව ප්‍රජාවට උතුම් සේවාවක් කරන්න ඔබ සියලු දෙනාට සෑම අතින්ම ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා අපේ රටේ හෙද සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය ප්‍රවර්ධනය ව්‍යාප්තිය ඒ සඳහා රජයක් විදියට ගත යුතු සෑම තීරණයක්ම ගනිමින් ඔබ වෙනුවෙන් ඒ වගකීම සහ යුතුකම ඉටු කරනවා ප්‍රකාශ කරමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා තෙරුවන් සරණයි.